රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීනතරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මෙරට වායු දූෂණ මට්ටමේ තරමක අඩුවීමක් කොළඹ අගය 123යි සීතල නිසා ළමා හතිය වැඩි වෙයි කුඩා දරුවන් පරිස්සම් කරගන්න ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා යලි අවධාරණය කරයි හෙට සිට පාසල් යලි ඇරඹෙයි අවුරුදු 25ක ඉදිරිය ගැන හිතලා තීරණ ගන්න රනිල් පෙරලියට සැරසෙන්න කරලියට ගොඩ වෙන්න සජබ තුන්වන සංවත්සරය සමරයි කැම්බල් පිටියට මහා ජන ගඟක් ජනතාවට කන්න නැතිව හඬා වැටෙන රටේ පාලකයින් බාල් නටයි දේශපාලනයට එන්ට පෙර අතේ තිබුණු ගානයි අද ඇති ගානයි පුළුවන් නම් රටට කියන්න කියලා අද ටෙලිවැකිය දේශපාලනඥින්ට අභියෝග කරයි ශ්‍රී ලංකාවට බලපා ඇති වායු දූෂණ මට්ටම ක්‍රමක්‍රමයෙන් පහව යමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරනවා. ඊයේ දිනේ කොළඹ වායු දූෂණ ඒකකය 150 ඉක්මවා තිබුණා. එහෙත් අද වන විට වායු දූෂණ අගය 123ක් දක්වා අඩු වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ වායු දූෂණ මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. නවදිල්ලි නුවර වායු දූෂණ මට්ටමේ අගය පවතින්නේ 300කටත් වඩා ඉහළින්. ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බලපෑම මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටම 123ක් දක්වා පහළ ගොස් තිබූ අතර එය ඊයේ පැවතුනේ 150ට වඩා වැඩි අගයකයි. එමෙන්ම පුත්තලම 117ක්, යාපනය 109ක්, මහනුවර 106ක්, පොළොන්නරුව 103ක්, කුරුණෑගල 100ක් සහ කෑගල්ල 97ක් ලෙසයි දැක්වෙන්නේ. ඉන්දියාවේ වායු දූෂණ තත්ත්වය මේ වන විට තමිල්නාඩුවට බලපා ඇති මැන්ඩවු සුලිකුණාටුව හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මැන්ඩවුස් ලංකාවෙන් ඉවත් වුවද අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අධික සීතල කාලගුණය නිසා කුඩා දරුවන් රෝගාතුර විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. හෙට සිට දිවයින පුරා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. දිවයිනෙන් බැහැරවට ගිය මැන්ඩෝස් සුලිකුණාටුව ඊයේ දිනේ උදැසන කාලයේදී ඉන්දියාව හරහා ගමන් කළා. මැන්ඩෝස් සුලිකුණාටුව නිසා ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට ඇති වූ බලපෑම දැන් ක්‍රමයෙන් පහවමින් පවතිනවා. මැන්ඩෝස් සුලිකුණාටුව නිසා ඉන්දියාවේ තමිල්නාඩුවට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙවන විට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පසුගිය දින කිහිපයේදී ගවයන් සහ එළුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබුණා. මීට හේතුව බොහෝ විට අධික සීතල විය හැකි බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ. මරණ පරීක්ෂණ වාර්තා අනුව දැනට සැක කරනවා මගේ මේ ගුණ තත්ත්වය නිසා ඇතිවෙච්ච කම්පනය නිසා සතුන් ඒ කම්පනය දරාගන්න බැරිකම නිසා මේ සතුන් මිය ගිහිල්ලා ඇති කියලා. තවදුරටත් පවතින අධික සීත කාලගුණයෙන් සතුන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසයි රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය නුවන් හේවා ගමගේ පවසන්නේ. හැකි සෑම අවස්ථාවකදීම රාත්‍රී කාලය තුළ තමන්ගේ සතුන් ආවරණයක් සහිත ගාලක් හෝ එවැනි ස්ථානයක රඳවා තබන්න. ඒක තමයි මේ අවස්ථාවේදී තමන්ගේ සතුන් බේරගන්න මිනිසුන්ට කරන්න පුළුවන් හොඳම දේ. අයහපත් කාලගුණ තත්ත්වේ නිසා නිවාඩු ලබා දුන් පාසල් යලි හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
අපේ දරුවෝ අතර ශ්වසන රෝග වැඩිවීමක් අපි දකිනවා. විශේෂයෙන්ම ළමා හතිය වැඩි වෙලා තියෙනවා. ශ්වසන මාර්ගයේ ආසාදනත් වැඩි වෙලා තියෙනවා. නියුමෝනියා තත්ත්වයන් පවා වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. වෛරස් වුණ රෝගවල වැඩිවීමක් වෙලා තියෙනවා. ළමා හතිය තියෙන ළමයි මේ දවස්වල ටිකක් ප්‍රවේශම් වෙනවා නම් හොඳයි. ඊට අමතරව විශේෂයෙන්ම අවුරුදු දෙකට අඩු දරුවොත් ඊටත් අමතරව පුංචිම දරුවෝ ඉපදිච්ච ගමන් දරුවන්ට මේ දවස්වල සීතල තත්ත්වය ඔරොත්තු නොදෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දරුවන් විශේෂයෙන්ම හොඳට වසා තබන්න. තම රජය තීරණ ගනු ලබන්නේ වසර 25ක ඉදිරිය ගැන සිතා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තරුණ පරපුරට යහපත් අනාගතයක් ලබා දීම තම ඒකායන පරමාර්ථය බවයි ජනාධිපති පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමිනුයි. රටේ අභියෝගාත්මක කාලවකවානුවකදී මම රටේ ජනාධිපති ධුරය බාරගත්තා. මම මේ අභියෝගය බාරගත්තේ අපේ රටේ තරුණ ප්‍රජාවට අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන්. දේශපාලනික තත්ත්වය ස්ථාවර නැති තැන ආර්ථිකය කඩාවැටීමට ලක් වෙනවා. ආර්ථිකය කඩාවැටුණු තැන රටකට පැවැත්මක් නැහැ. දැන් රට යලි යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. තරුණ හඬට අප සවන් දිය යුතුයි. එබැවින් අප නිදහසින් ගෙවී ගිය 75 වසර ගැන සිතා නොව ඉදිරිය ගැන සිතා තීරණ ගත යුතුයි. සමගි ජනබලවේගයේ තුන්වන සංවත්සර සමුළුව අද පැවැත්වුණා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී. එහිදී විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියේ කඩිනමින් මැතිවරණයක් අවශ්‍ය බවයි. තමන් ජීවත්ව සිටින තාක් සමගි ජනබලවේගයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බවද විපක්ෂනායකවරයා ප්‍රකාශ කර සිටියා. පෙරලියට සැරසින්න කරලියට ගොඩවන්න යන මැයින් සමගි ජනබලවේගයේ සංවත්සර සමුළුව අද පැවැත්වුණා. ඒ බොරැල්ල කැම්බල් පිටියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සමගි ජනබලවේග පාක්ෂිකින්ද විශාල පිරිසක් සංවත්සර සමුළුව පැවති බොරැල්ල කැම්බල් පිටියට රැස්ව සිටියා. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ නොලබපු ජයග්‍රහණය සමගි ජන බලවේගය 2020 මහමැතිවරණයේදී අගෝස්තු මාසයේදී අපි ලැබුවා. උණුත් එකයි මුණුත් එකයි කියන උණුත් එකයි කියන කණ්ඩායම් අද දැවැන්ත කුමන්ත්‍රණයක නියැලිලා සිටිනවා සමගි ජන බලවේගය විනාශ කරන්න. විශේෂයෙන්ම ඒ නිවට ප්‍රතිගාමි කුජීත පජාත බියගලු බලවේග සතර අතේ සමගි ජන බලවේගයට විරුද්ධව කුමන්ත්‍රණය කරන මේ මොහොතේ මම එකක් කියන්න කැමති. රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ජීවතුන් අතර සිටිනකන් සමගි ජන බලවේගයට කිසිම කෙනෙකුට අත තියන්න දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ ප්‍රතිගාමී බලවේගවලට මම මේ මොහොතේ ආරාධනා කරනවා, ඔබ නිවට වෙන්න එපා, ඔබ බියගුළු වෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල තමන්ගේ තරම දැනගන්න පුළුවන් හොඳම ලිට්මස් පරීක්ෂණය මොකක්ද? මැතිවරණය. අපිට මැතිවරණයක් ඕන නේද? ප්ලේටෝ කියන දාර්ශනිකයා මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපත්තු සාදන්න අය. අසනීප වූ විට බෙහෙත් ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයා. එහෙත් සියලු කලාවන් අතරින් උසස්ම කලාව වන පාලන කලාව සඳහා ඔබ තෝරගන්නේ අදක්ෂ කපටි රැලක්. ප්ලේටෝ කියන දාර්ශනිකයාගේ ඒ වැදගත් උපදෙස් අනුගමනය කරමින් අපි යෝජනා කරනවා රට ගොඩනගන කපටි නොවන දක්ෂ පක්ෂ හපංකම් තිබෙන කණ්ඩායමක් අපි මේ රටට පත් කරගමු. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 180 වන ටෙලිවැකිය. අද ටෙලිවැකිය මේ පාටි ටයිම්ස් ටෙලිවැකියක්. ඒ කියන්නේ උත්සව ප්‍රිය සම්භාෂණ ටෙලිවැකියක්. හොඳේ, රටේ ජනතාව දහදුක් විඳින විට රට කරවන උන්දලගේ සතුට දෝරේ ගලා යන ආකාරය පිළිබඳව ඇසෙන කතා ගැන තමයි අද ටෙලිවැකිය. සාමාන්‍යයෙන් අපේ ගම්වල සිරිත තමයි අහල පහල අවමගුලක්, ඒ කියන්නේ මලගයක් එහෙම තියෙනවා නම් අඩුම ගානේ රේඩියෝව ටීවී එකවත් සද්දෙට දාන්නේ නෑ නේද? ළඟපාත ගෙදරක කෙනෙකු මිය ගියොත්
අපේ ගෙදරක ඊට පෙර සැලසුම් කළ උත්සවයක් වුණත් අපි බොහෝ වෙලාවට අවලංගු කරලා දානවනේ නේද? ඒ තමයි අර අපේ තිබුණු සදාචාර සම්පන්න ගතිය නේද? අපි එහෙම මිනිස්සු. අපට එහෙම සංස්කෘතියක් තියෙනවා නේද? දැන් අද රටම මල ගෙදරක් වගේ. රටේ ජනතාවගෙන් ලක්ෂ 60කට විතර සහනාධාර අවශ්‍ය වෙලා. දරුවෝ ලක්ෂ 18ක් 20ක් විතර ආහාර නැතිකමින් දුක් විඳිනවා. සමහර තාත්තලට අද රැකියාව නැති වෙලා අහස උසට ඉහළ යන බහණ්ඩ මිල ජනතාව නොමරා මරනවා. එක් වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියලා හඬා වැටෙන මිනිස්සු ඉන්න රටක්. වැටුප අරගෙන බස්වලටයි බෝඩිම්බල්ටයි ගෙව්හම ප්ලේන්ටියක් පොන්න බැරි තරමටම අසරණ වෙච්චි මිනිස්සු ඉන්න රටක්. කනකර විතරක් උගස් කරලා දරුවන්ට කන්න දීලා තියෙන සංඛ්‍යාව ඇහුවාම මොනතරම් අසරණ රටක්ද කියලා හිතෙනවා. ගෙවුණු මාස 10 ඇතුළත ලක්ෂ 43කට වැඩි පිරිසක් තම කනකර උගස් කරලා තියෙනවා. මොකටද උගස් කරලා තියෙන්නේ? කෑම බීම අරගන්න. එහෙම උගස් කරලා ඇති ප්‍රමාණය කෝටි 19,000ක්. ඔව්, රුපියල් කෝටි 19,000ක්. ඖෂධ නැතුව රෝගීන් අසරණ වෙලා. මේ සියල්ල අතර රටම හඬා වැටෙන කඳුළු සල්න යුගයක නෙමේ අපි ඉන්නේ නේද? අපට මේ කල ගියේ අත්වැරදීමකින්, එහෙමත් නැත්නම් මේ ස්වභාවික හේතුවක් නිසා නෙවෙයිනේ. අපට මෙහෙම වුණේ මේ රට පාලනය කළ සහ අදත් මේ රට පාලනය කරන දේශපාලනඥයින් සහ උන්දලත් එක්ක තකට තක හොරකම යන නිලධාරි නිසායි. ඔව්, ඒ දෙගොල්ලම නිසායි. අදූරදර්ශී තීන්දුව නිසායි. අකාර්යක්ෂම දූෂිත හොර පාලනය නිසායි. ඒකයි මේ සුන්දර රට කඳුළු හලන්නේ. ඒත් බලන්නකෝ රට හූරා කෑ මේ දේශපාලන නඩය අදත් බාල් නටනවනේ නේද? ලෝකෙ වටෙන් හිඟා කනවා. එහෙම හිඟා කකා රටේ ධනේ සම්පත් විකුණනවා. ඒත් මේ උන්දල පාටි දානවා. උන්දලට රටම දැන් නිකන් අර පාටි ටයිම්ස් කාලයක් වගේ නේද? පසුගිය දින කිහිපය තුළ විතරක් පාටි තුනක් ගැන උත්සව ප්‍රිය සම්භාෂණ. හොඳේ, ඕ එහෙම තුනක් ගැන වාර්තා වෙනවා. එකක් තිබ්බේ කොළඹ සුපිරි හෝටලේක. ටිකට් වලට තිබ්බ කියලා තමයි කියන්නේ. ටිකට් එක රුපියල් 8,000ක්ලු. හොඳේ, නමුත් මේ පාටියට ගිය අය දන්නවා රුපියල් 8,000කින් එහෙම කන්ට බොන්ට බෑ කියලා. ඈ දැන් කියයි, ඉතින් ඒවා අපේ සල්ලිනේ, අපි හම්බ කරපුවානේ, ඇයි මොකද්ද ඔහෙට තියෙන ප්‍රශ්නේ කියලා නේද? ඊළඟට ආයි අපේ සල්ලි වලින් පාටියක් දාන්නත් මේ ඔහෙලගෙන් රටවැසියන්ගෙන් අපි අවසර ගන්න ඕනේද කියලා නේද? ඒකට අපි උත්තර දෙන්නම් තව ටිකකින්. තව පාටියක් තිබුණා. ඒක තිබුණේ අරලියගහ මන්දිරේ. ඒකේ නම් ඔය මදුවිත තිබිලා නැහැ. හොඳේ, ඒ නිසා මේ එලියෙන් ගෙනල්ලා අයින් වලට වෙලා මුළුවල තියාගෙන තමයි ඔය සමහර මැති ඇමෙතලා ෂොට් එකක් දාගෙන තියෙන්නේ. දැන් අනිත් පාටිය තිබුණේ වොටර්ස් එච් එකේ. ඒකට නම් ඉතින් මැති ඇමතිලගේ නෝනලත් ආවලු. හොඳට කන්ට බොන්ට තිබුණා. හුඟා ගණන් මදුවිත එහෙම තමයි තිබිලා තින්නේ. ඇත්තම කිව්වොත් ඉතින් හොඳට බීලා කාලා නටලා තියෙනවා කට්ටිය නේද? දැයිති ආයි යහයි ඒවා අපේ සල්ලිනේ. අපේ සල් වලින් පාටි දාන්නත් අපි රටේ ජනතාවගෙන් අවසර ගන්න ඕනද? මාධ්‍යෙන් අවසර ගන්න ඕනද? ඔහෙලා කවුද කියලා නේද? එහෙනම් අපි මේ අහන ප්‍රශ්නටකටත් උත්තර දෙන්න කොහොඳේ? රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් සාගින් ඉන්න වෙලාවක, දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වෙමින් ඉන්න වෙලාවක, ජනවාරියේ දරුවන් පාසල් යවන්නේ කොහොමද කියලා අම්මලා තාත්තලා හඬා වැටෙන වෙලාවක, එහෙමනම් ඉතින් මේ තමුන්නාන්සලගේ ශ්‍රමයෙන්ම, ඔවුනේ තමුන්නාන්සලගේ ධනයෙන්ම වුණත් මෙහෙම පාටි දාන එක හිතක් පපුවක් ඇති අයට කරන්ට ටිකක් අමාරුයි නේද? ඈ, මොකද තමුන්නාන්සල කැපෙලා ඉන්නෙම ජනතාව වෙනුවෙන් අප්පොච්චේ නේද? මොකද තමුන්ලා දේශපාලන වේදිකාවක කට ඇරියොත් කියන්නෙම දුක් විඳින ජනතාවගේ දුක අපි නැති කරනවා කියලානේ නේද? ඉතින් මේ වෙලාවේ ඔය මැටි ඇමතිලා ලෙස තමුන්ලට මෙහෙම නටලා කාලා බීලා සතුටු වෙන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද මේ රට හිඟමනට ඇදලා දැම්මේ තමුන්ලා නිසයි. හොඳේ, ඊළඟට වැදගත්ම ප්‍රශ්නේ. දැන් තමුන්ලා දේශපාලනයට එනකොට එදා තිබුණු වත්කම, ඒ කියන්නේ ආපු දවසේ දේශපාලනයට එන දවසේ තිබුණු වත්කම, අද තමුන්ලා සතු ධනියයි, ඔය දෙකම අපට කියන්නකෝ. ඔය 225 අතර ඉන්න අය මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. තමුන්ලා දේශපාලනයට ආවේ හොරා කන්න, දූෂණයෙන් හරි හම්බ කරගන්න නෙවෙයි නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකද්ද දන්නවද ප්‍රශ්නේ? තමුන්ලා තමුන්ලගේ අම්මා අප්පගෙන් හෝ, එහෙමත් නැත්නම් මහන්සියෙන් හම්බ කළ ධනය මොන තරම් මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වැය කරලා තියෙනවද කියලා පුළුවන් නම් පෙන්වන්න, පුළුවන් නම් කියන්න, ගණන් හිලව් ඇතුව
මම දේශපාලනයට එනකොට මගේ ඉඩකඩම් එක්ක වටිනාකම කෝටි 5යි. මේ උදාහරණයක් ඈ. දැන් මගේ අතේ ඉතිරි වෙලා තියෙන්නේ ලක්ෂ 25ක් 30ක් විතරයි අප්පච්චියේ. මොකද මම මට උරුමයෙන්ම ලැබුණු ධනයත් වියදම් කළේ ගම හදන්න, ගමේ දුප්පත් දරුවන්ට උගන්වන්න. මම මගේ වත්කම් විකුණ ඒ ධනේ වැය කළේ මේ සමාජයේ ගොඩනගන්න. අද මගේ අතේ පිච්චියක් නැහැ. එහෙම දේශපාලනඥයෙක් ඉන්නවනම් ටෙලිවැකියටම නේද තම වත්කම් එක්ක කියන්න හොඳේ. අපි ඔබේ නම ඔබ හරි හොඳ අපූරු දේශපාලනඥයෙක් කියලා රටටම කියන්නම්. එහෙම නැත්තම් අපට කියන්න ඇත්තේ ඔහෙලා බාල් නටන්නේ රස මුසු බුදින්නේ ඔය සැපගන්නේ අපේ උරා බීපු ලේවලින් කියලයි. ඔව් රටම උලා කාලා ඔහෙලා අදත් සැප විඳිනවා කියලා ටෙලිවැකිය අවසන් කරනවා. කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් වැඩි වෙයි ගිනිසේ කියලයි ටෙලිවැකිය නිමා කරන්නේ. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ බොහෝ රසිකයින්ගේ සෝසුසුම් මැදයි. කිරිමුදු වෙරළේ නැළවි තරංග කාගේද පිළිරුවන්දි ඒ රූප ඡායා ඔබගේ නොවේතු. ශ්‍රී ලාංකේය සංගීත ශ්‍රේෂ්ඨයේ තුල අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ මහරගම ගොඩිගමුව පොදු සසාන භූමියේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට ඔහු 73 වන වියේ පසුවුණා. ලාංකේය සිනමාවේ පසුබිම් ගීත ගායනය කරමින් ඔහු මෙරට සිනමාවට මහත් මෙහෙවරක් සිදු කරනු ලැබුවා. පවනක්සේ ඔබ දින සති මාසයක් කිරිමුහුදු වෙරළේ සිත පෙළෙනා තරම් ලාසඳ එළියේ කඳුලින්ම ගැයූ පෙම් ගීතේ යන ගීත රාශියක් ඔහුගේ හඬින් රසික හදවත් පිනවීමට සමත් වූවා. අද දින සිය ආදරණීයන්ගේ සෝසුසුම් මැද නුවන් ගුණවර්ධනයන් සදහටම දැයෙන් සමුගන්නවා. කුණාටුවක් වී ඔබවා ඔබ පෙරමගමා අතුරාලු මල් දුහුවිල්ලෙන් වැසුන. සියත රාත්‍රී පුවත් විකාශය එලෙසින් නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුභරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.